පැතිකඩ අයිබෝන් ඔබ අදත් පැතිකට වැඩසටහන සමඟ මැනිකේ මගේ හිතේ මේක සින්දුවක් හැබැයි ඊට වඩා සිද්ධියක් මැනිකේ මගේ හිතේ ගීතය තරම් මෑත කාලේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ විශ්වාසය ගොඩනගපු අපේ බලාපොරොත්තු නංවපු සිද්ධියක් නැහැ මැනිකේ අද අපිත් එක්ක අයිබෝන් යොහානි අයිබෝන් හැමදාම කොණ්ඩේ කොට්ට කපලාද හිටියේ නෑ 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 සමහර දාස්වල වවනවා සමහර දාස්වල කපනවා මේක මේ පාර කැපුවේ හේතුවක් නිසා අපේ මගේ අලුත්ම ගීතයට තමයි ඒක කැපුවේ moving on කියන ගීතයට තමයි මට කොණ්ඩේ කපන්න උනේ යොහානි ඉස්කෝලේ කාලේ විසක විද්‍යාලේ swimming කරා diving කරා water polo කරා රිද්මයට පිහිනීම කරා වතුරටමද ගී වතුරටම ගිහිල්ලා තියෙන්නේ ඇයි මේ ජල ක්‍රීඩාම තෝරගත්ත මම ගොඩක් කැමති ජල ක්‍රීඩා වලට ස්විමින් වෝටර් පෝලෝ ඒ දෙක තමයි මගේ මම ගොඩක්ම කරේ සහ වූෂුත් කරා ඉතින් ඒ දෙකම කරා දැන් වෝටර් පෝලෝ වගේ එකක් ස්විමින් වගේ එකක් ඩයිවින් වගේ එකක් ඉස්කෝලේ විසක විද්‍යාලයේ වර්ණ දිනා ගන්න මට්ටමට කරනවා කියන්නේ හොඳ විනයකින් පුහුණු වීම කරන්න ඕන විශේෂයෙන් උදේ පුහුණු වීම කරන්න ඕන යොහනි දැන් බෑන්ඩ් එකත් එක්ක කොච්චර වෙලාවක් ගත කරනවද දවසට ලොකු වෙලාවක් මොකද අපි පටන් ගත්තේ මම හිතන්නේ දැන් අවුරුද්දකට අවුරුද්දක් වගේ කෙටි කාලයක ඉතින් අපි කම්පෙයා කරනවා නම් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 7ක් 8ක් ගහපු බෑන්ස් ඉන්නේ. ඉතින් එතනට යන්න අපි ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් දවසට සමහර දවස් වල 7 පටන් ගන්න එක රෑ 3ට වගේ ඉවර වෙන දවස් තියෙනවා. ඉතින් මම හිතන්නේ දිගට මේක කරගෙන යන්න වෙනවා. යෝනි අපි බැලුවාම 2016 දී ඔබ මේ වැඩවලට එනවා 2019 දී රයිගම් ටෙලිස් සම්මානවලදී හොඳම මෑෂප් එකට සම්මානය හම්බ වෙනවා මෑෂප්ස් කවර්ස් මේකෙන් තමයි යොහානි එන්නේ ඇයි ඔරිජිනල්ස් වලින් පටන් ගන්න හිතුවේ නැත්තේ මොකද ලංකාවේ තරුණ පරපුර බොහෝ දෙනෙක් ඔරිජිනල්ස් වලින් තමයි පටන් ගන්න හදන්නේ මං ඔරිජිනල් එකක් කරන විදිහ දැනන් හිටියේ නැහැ. ඒක තමයි හරි උත්තරේ. මොකද මට එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැහැ. කොහොමද මෙලඩි එකක් දාන්නේ කියලා ප්‍රොඩියුස් කරන්නේ කොහොමද මං සවුන්ඩ් කාඩ් එකක් මොකද්ද කියන එකවත් දැනන් හිටියේ නැහැ මං පටන් ගන්නකොට. ඉතින් ඒක නිසා තමයි මං කවර්ස් වලින් පටන් ගත්තේ. ඒ යන ගමන් ආව ප්‍රශ්න එක්ක ඔරිජිනල් කරන එක ඉක්මන් වුණා. ඔව් ප්‍රශ්න කියලා කිව්වේ ආව ප්‍රශ්න يعني කවර්ස් කරනවට ප්‍රශ්න ටිකක් ආවා ඉතින් මම හිතන්නේ ඒවා සාධාරණ ප්‍රශ්න ඒක නිසා මට ඔරිජිනල් කරන්න තියෙන වැඩි උනන්දුවක් ඇති වුණා ඔව් වැඩි උනා සා තල්ලු කරා ඒක තල්ලු කරා ඔව් මිලියන් 180ක් විතර බලලා තියෙනවා යොහානිගේ මැනිකේ මගේ හිතේ මිලියන 180ක් කියලා බැලුවාම ලංකාවේ ජනගහනය මිලියන් 21යිනේ. 8 ගුණයක් විතර බලලා තියෙනවා ඊටත් වැඩිය බලලා තියෙනවා යොහනිගේ සින්දුව. දැන් මේ වගේ පිළිගැනීමක් ලැබෙන එක අපි මේකට කියනෝනේ තරු මට්ටමට යනවා කියලා. මේක කොහොමද කලමනාකරණය කරගෙන කොහොමද මැනේජ් කරන්නේ? මට ටීම් එකක් ඉන්න. තීව්‍ර කියන කණ්ඩායම තමයි මගේ සෝෂල් මීඩියා සහ බෑන්ඩ් ඒ පැත්ත මැනේජ් කරන්නේ මං සයින් කරලා ඉන්න පෙටා ඉෆෙක්ට් එකට. ඉතින් පෙටා ඉෆෙක්ට් එකිනුත් තමයි මගේ ඔක්කොම මැනේජ් වෙන්නේ මං තනියෙන් කරන එකක් නෙමෙයි. ඇත්තටම තනියෙන් කරන්න බෑ මේ අවස්ථාවේදී. ඉස්සර ඉඳලා හිටපු ටීම්ස් එක තමයි තීව්‍ර සහ පෙටා ඉෆෙක්ට් කියන කණ්ඩායම් දෙක. ඉතින් එහෙම තමයි කලමනාකරණය කරන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක් යොහානි මේ ජාත්‍යන්තරයේ ගිය හැටි බලලා යොහානිව ජාත්‍යන්තරයේ පිළිගත්ත හැටි බලලා ඉන්දියාව බංග්ලාදේශය ප්‍රංශය අප
අප්‍රිකානු රටවල් මේ හැමතැනම යොහානිව පිළිගත්ත හැටි දැකලා සතුටු වෙනවා. ඒකෙන් ආඩම්බර වෙනවා. මමත් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් දැනෙනවා මේක. යොහානි හිතන්නේ ඇයි මැනිකේ මගේ හිතේ එහෙම පිළිගන්න ඇත්තේ? ඒක මම දන්නෙත් නෑ. අපි හිතුවෙත් නැහැ එහෙම එකක් කවදාවත් වෙයි කියලා, මේ ගීතයට හෝ මෙච්චර ඉක්මනට එහෙම දෙයක් වෙයි කියලා හිතුවෙම නැහැ. මේක මම රෙකෝඩ් කරේ ගෙදර මගේ කාමරේ. ගෙදර කාමරේ රෙකෝඩ් කරන්න? ඔව්, ගෙදර කාමරේ රෙකෝඩ් කරලා තමයි මම චමත් සංගීත ස්ටෙම්ස් ටික ඇව්වේ. මොකද ඒ කාලේ කොවිඩ්, අපිට අර මේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් ඉඳලා කොහෙවත් යන්න බැරි වුණා, ස්ටුඩියෝ එකට යන්න බැරි වුණා. මගේ ගෙදර ස්ටුඩියෝ එකක් නෙමෙයි, සවුන්ඩ් ප්‍රූෆ් කරලවත් නැහැ. මම නිකන් මයික් එක කියලා එයාට ඇහුවා මේක දාන්න කියලා. යොහානි, දැන් මෙන්න මේක හරි වැදගත්. ඔබ මුල ඉඳලාම ස්මෑෂ් අප්ස් වලට යනවා, කවර්ස් වලට යනවා, අනිත් අතට පිරිමි අය ගායකයෝ කියන ඒවා ඔබ කියනවා. ඇයි මේක සාමාන්‍යයෙන් වෙන එකක් නෙමෙයිනේ? මං ගොඩක් කියලා තියෙන්නේ එහෙම සින්දු තමයි. එහෙම තෝරගන්න හේතුව උනේ මොකද? තෝරගන්න හේතුව මගේ රේන්ජ් එක එච්චර ලොකු නැහැ. මගේ ලෝ රේන්ජ් එකක් තියෙන්නේ, කියන්නේ අඩු රේන්ජ් එකකුත් තියෙන්නේ. ඉතින් මට ඒ ගීත ගායනා කරන්න පහසුයි ලොකු රේන්ජ් එකකට යනවට වැඩිය. කරන්න බැරි දේවල් කරන්නවත් බෑනේ. ඉතින් මං ඒ වගේ සින්දු තෝරගත්තේ ඒකයි. අනිත් අතට දැන් මේ අපි මැනිකේ මගේ හිතේ ගීතේම ගමුකෝ. මේ ගීතේ දිහා බැලුවත් මේක විශේෂයෙන්ම පිරිමි කෙනෙක්ගේ කෝණයෙන් කාන්තාවක් දිහා බලන පදමාලාවක් මේක තියෙන්නේ. මේක යොහානි තෝරගනිද්දි මට හිතෙනවා ඔබ වචනවලට වඩා මේකේ සංගීතය, ඒ අරේන්ජ්මන්ට් එක දිහා තමයි බලන්නේ කියලා. දිගටම ඔබේ පාවිච්චි කරලා තියෙන සින්දු දිහා බැලුවාම මේක ඔබේ ජයග්‍රහණයට හේතුව කියලා සමහර විචාරකයෝ දැනටම කියලා තියෙනවා. මේක වාසියක් හැටියට පාවිච්චි වුණා, මේ වෙන වෙන හැඩයක වෙන මානයක එකක් හැටියට. ඔබ වචනවලට තැනක් දෙන්නේ නැද්ද? තැනක් දෙනවා. මම පළවෙනිටම කරේ මං TikTok එකක් මේ මැනිකේ කරනකොට. ඒකේ මම ඉස්සෙල්ලම කියන්නේ මේක කොල්ලෙක් කරන සින්දුවක් කියලා. මොකද මම දන්නවා ඒක මගේ මම කියනකොට අර්ථය වෙනස් කියලා. ඒ වුණාට මම කැමති නම් ඒක කරනවා. ඒ සින්දුව, ඒ කියන්නේ කොල්ලෙක් කියනවාද කෙල්ලෙක් කියනවාද ඒක කමක් නැහැ කියලා මං හිතන්නේ. ඒක හොඳ කල්පනාවක්. ලංකාවේ මේ දවස්වල බොහෝ දෙනෙක් මේ ලංකාවෙන් එළියට යන්න කල්පනා කරනවා, විශේෂයෙන් තරුණ පිරිස. යොහානි තමන්ගේ පළවෙනි උපාධියට ලොජිස්ටික්ස් ඇන්ඩ් සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන විෂයන් කළමනාකරණය පැත්තෙන් ඉගෙන ගත්ත කෙනෙක්. අනිත් පැත්තෙන් වෘත්තීය ගණකාධිකරණය ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් මාස්ටර්ස් එක කරපු කෙනෙක් පශ්චාත් උපාධිය. දැන් එළියේ ඉගෙනගෙන ඉංගලන්තේ උසස් පෙළට මූණ දීපු කෙනෙක් එළියේ ඉගෙනගෙන යොහානි ආපහු ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ඉඳන් වැඩ කරනවා ලෝකෙට. අපේ බොහෝ දෙනෙක් හිතනවා මේ මොහොතේ ලංකාවෙන් එළියට යන්න. යොහානි කොහොමද මේක දකින්නේ? ඒක පෞද්ගලික තීරණයක් මං හිතන්නේ. මොකද හැම පුද්ගලයන් පුද්ගලයාට ඒගොල්ලන් ඉන්න සිචුවේෂන් එක වෙනස්. මට ඒක හරියේ නැහැ. මං කොහොමත් ලංකාවට කැමතියි. ඒකයි මං ආවේ. මට ඉන්න අවස්ථාව තිබුණා. ඒ වුණාට මං ඒක ගත්තේ නැහැ. ඒක හරිද වැරදිද කියලා කියන්න මම දන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේ මට ගොඩක් අය කිව්වා ඒක හරියන්නේ නැහැ කියලා. ඒ කිව්වේ මොකද ඒක ෂුවර් නැති නිසා වෙන්න පුළුවන්. ඒක මටත් ෂුවර් එකක් තිබ්බේ නැහැ. කොහොමද ඒක මට කරන්න පුළුවන්ද බැරිද කියන එක මම දැනන් හිටියේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒක පෞද්ගලික තීරණයක්. තමන් සතුටු දේ කරන්න ඕනේ. පැහැදිලිවම අපි මේ සංගීතය
විනෝදාස්වාද කර්මාන්තය දිහා බලද්දි මේක හරිම තරඟකාරී. අනිත් පැත්තෙන් වෘත්තියමයයි. වෘත්තියමය එළඹුමක් කොන මේක ඉස්සරහට යන්න. යොහනි ඉගෙනගත්ත විෂයන් මේ වෘත්තියමය එළඹුම ඇති කරගන්න උදව් වුණාද? ගොඩක් උදව් වුණා. මේක කියන්නේ මියුසික් වුණාට මේකට බිස්නස්, මාකටිං, අකවුන්ටිං ඒ ඔක්කොම කොතනක හරි ඕන වෙනවා. ඉතින් ඒක මම එක් ගොඩක් වටින දෙයක් මම නම් හිතන්නේ. ලංකාවේ බොහෝ වැඩිහිටියෝ කියනවා අපි දකිනවා අද දැන් අපි මේ දරුවට ඉගෙන ගන්න මෙච්චර වියදම් කරා, මෙච්චර කාලයක් ඉගෙන ගත්තා, මෙච්චර ආයෝජනයක් කරා ඉගෙන ගන්න. දැන් ඔය ඔක්කොම කළා මුල් උපාධියත් කළමනාකරණ පැත්තෙන් කළා, පශ්චාත් උපාධියත් ගණකාධිකරණය පැත්තෙන් කළා. දැන් එකපාරට සංගීතය වගේ දෙයකට යන එක ගැලපෙනවද? ඔය අදහස යොහනිට කට්ටිය කිව්වේ නැද්ද? කට්ටිය කිව්වා. මං 2019 මේ ඩිසිෂන් එක ගත්තේ. ඉතින් ඒ කාලෙදි ගොඩක් අය කිව්වා මේක හරියන වැඩක් නෙමෙයි, එහෙම කරන්න එපා, ඔයාට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා රටෙන් එළියේ. ඇත්ත වෙන්න පුළුවන්, මම දන්නේ නැහැ, මොකද මං ඒක කරේ නැති නිසා. හැබැයි ඉතින් ඒකත් ඉතින් පෞද්ගලික තීරණයක් තමයි. මේ තීරණ ගනිද්දී යොහානි කොහොමද තීරණ ගන්න කල්පනා කරන්නේ? සින්දුවක් ගැන වෙන්න පුළුවන්, තමන්ගේ වෘත්තිය ජීවිතය ගැන වෙන්න පුළුවන්, ප්‍රසංග ගැන වෙන්න පුළුවන්. කොහොමද තීරණ ගන්නකොට හිතන්නේ? මියුසික් කරන්න තීරණය ගන්නකොට නම් මම මට ගොඩක් අය කිව්වනේ මට බෑ කියලා, කරන්න එපා කියලා කිව්වා, බෑ කියලා කිව්වා. ඉතින් මට ඒක පොඩි චැලෙන්ජ් එකක් වගේ වුණා. ඒ වගේ තමයි මං අනිත් තීරණ ගන්නෙත්. ඒක මට චැලෙන්ජ් එකක් නම්, රිස්ක් එකක් නම් මං ඒවට ගොඩක් කැමතියි. ඇයි එහෙම කැමති වෙන්නේ? ඇයි රිස්ක් එකක් තියෙන ඒවට කැමති වෙන්නේ? අර ජල ක්‍රීඩා කරනකොට ගන්න රිස්ක් එක වගේද? මං හිතන්නේ ඒක මං ගොඩක් කැමති දෙයක්. වැරදි වෙන්න පුළුවන් අනිවාර්යෙන්, මට වැරදි වෙලා තියෙනවා. ඒ වුණාට මං ඒ තාසයි එහෙම කරන්න. අපි යොහානිව සම්මුඛ සාකච්ඡාවකට ගෙනලා සින්දුවක් අහන්න තුව ඉන්න බෑ. දැන් යොහානිගේ අලුත් සින්දුව මූවින් ඔන් පහුගිය දවසේ එළියට ආවා. යොහානි, මේ සින්දුව අපිට ටිකක් අඳුන්වලා දෙන්නකෝ. මේ සින්දුවේ නම මූවින් ඔන්. මේක ඉංග්‍රීසි ගීතයක්, හැබැයි සිංහල කැලකුත් තියෙනවා. මේක අපි රෙඩ් බුල් රෙකෝඩ්ස් එක කරපු පාර්ට්නර්ෂිප් එකක්. ඉතින් ට්‍රැක් එක අරේන්ජ් කරේ පසන් ලියනගේ, ලිරික්ස් කළේ නිරංජන් සෙනවිරත්න. ඔහු තමයි වීඩියෝ එකක් ඩිරෙක්ට් කරේ. ඒතකොට විශේෂත්වයක් හැටියට ගත්තොත් මේක මික්ස් කරේ බ්‍රයන් මලූෆ් කියන කෙනා. ඔහු වැඩ කරලා තියෙනවා මයිකල් ජැක්සන් එක්ක සහ ක්වීන්, මඩෝනා වගේ ආටිස්ට් ගොඩක් දෙනෙක්. ඉතින් ඒක අපිට ලොකු දෙයක් අපේ ටීම් එකටයි. ඇත්තටම ලොකු දෙයක්. මේ ලොකු නම් තියෙන අයත් එක්ක අපේ යොහානි වැඩ කරන. අපි සින්දුවහම්. පාට පාට හැඩ වැඩ ගොඩ ගැසුණු, කාට කාට කිව්වත් පද ගැතුණු, රැට රැට ඉඳ හිට මට දැනුණු, ගාට ගාට තුරුලට ගොඩ වැදු, හැර දම යන වග දැන දැනාද හිට මම ඉඟි බිඟි වැනි මාය මැට හතර, බිඳ සිඳු පිටු පාහම වුණ වරදට තනිවම සම වැදුනෙමි මම දැහැනට. I'm moving on, on. It's been too long, oh. And now I know, oh, to find my way, I'm leaving you. Thank you. අපි විරාමයෙන් පස්සේ කතා කරමු. යොහානිගේ නංගි යොහානිගේ සින්දු කර්මාන්තයත් එක්ක එකතු වෙනවද කියලා. පැතිකඩ තුලේ අපේ කහට වල්නේ
වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුල්ලුණු සදහට සරණයි තිස්තුන් කෝටියක් දෙවිවරු ඔරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු ඉරිසියාව මුනට නොකිය දාපම්මට නඩු රසිකයන්ට දඟලන්නේ වේදිකාව උඩ සැකක් නැතුව ඉගෙන ගන්න දේවල් ඇත මට එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට කැට ගහගෙන මේ වෑයම නොවේ රජවන්නට අපි ගොඩ ගහගෙන මැරෙන වලට අරන් යන්න හිට සැරසෙනවද තව කෙනෙක් ගොඩ යන්න හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස Thank you. ඒ සින්දුව හුඟක් පළල තියෙන සින්දුවක් යොහානි යොහානි කැමති යොහානිව කවුරු හැටියට හඳුන්වනවද රැපර් කෙනෙක් හැටියටද යූටියුබර් කෙනෙක් හැටියටද මියුසිෂන් කෙනෙක් හැටියටද කොයි වගේද ආටිස්ට් කෙනෙක් හැටියට ඒ තුනම තියෙනවා මං හිතන්නේ ඒ වුණාට එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් යොහානි පටන් ගන්නවා TikTok වලින් ඊට පස්සේ YouTube එකට එනවා ඊට පස්සේ ඔරිජිනල්ස් වලට එනවා සාමාන්‍ය ගමන නෙමෙයි සම්ප්‍රදායික ගමන නෙමෙයි වෙනම ගමනක් මේක ප්ලෑන් කරලා කරපු දෙයක්ද නැත්නම් සිද්ධි අනුව ආපු දෙයක්ද සිද්ධි අනුව ඒ මට හිතෙන දේ මම දන්නේ නැහැ මගේ ටීම් එක කොහොම හිතුවද කියලා මට ඒක අපිට මට නම් ප්ලෑන් එකක් තිබ්බේ නැහැ එහෙම කොහොමද යන්නේ කියලා ඒ වුණාට මට අදහසක් තිබ්බා මම කවදා හරි ඔරිජිනල්ස් කරනවා කවදා හරි ඇල්බම් එකක් කරනවා කියන ඉලක්ක තිබ්බා යොහානි දැන් අපේ සාමාන්‍ය කෙනෙකුට තියෙන්න පුළුවන් සියලු ඉලක්ක ඉක්මවා ගිහිල්ලා තියෙනවා සංගීත ශාස්ත්‍රයේ මේ තරම් කෙටි කාල සීමාවක් ඇතුලේ යොහානි ලංකාවෙන් මොනවද ගෙනියන්න තියෙන්නේ ලෝකෙට භාෂාව සිංහල භාෂාවට ගොඩක් කැමති මට ඒක තේරුණා මම ඉන්දියාවට ගිහාම ගොඩක් තේරුණා මං හිතුවේ නැහැ මගේ පළවෙනි කන්සර්ට් එකේ මං හිතුවේ නැහැ මොකද මං ගොඩක් කිව්වේ සිංහල සින්දුවෙහි ගිහිල්ලා මං හිතුවේ නැහැ ඒගොල්ලන් හොඳ රියැක්ෂන් එකක් තියෙයි කියලා මොකද භාෂාව දන්නේ නැති නිසා ඒක රිලේට් කරන්න බැරි වෙයි කියලා මං හිතුවේ ඒ වුණාට එහෙම එකක් වුණේ නැහැ ඒගොල්ලන් භාෂාවට ගොඩක් කැමති වුණා ඉතින් අන්ට ඒක අරන් යන්න පුළුවන් නම් අපේ කල්චර් එක අරන් යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක මට සාර්ථකයි කියලා. තව බොහෝ දෙනෙක් යෝජනා කරනවා යොහානිට අපේ රටේ තානාපතිනියක් වෙන්න ලංකාවේ ලංකාව කියන බ්‍රෑන්ඩ් එක ලෝකෙට ගෙනියන්න බ්‍රෑන්ඩ් ඇම්බසඩර් කෙනෙක් වෙන්න කියලා බොහොම දෙනෙක් යෝජනා කරනවා මේ පිළිබඳව අදහස් කියනවා. ඇත්තට යොහානි මොකද ඒ ගැන හිතන්නේ? මං ආටිස්ට් කෙනෙක්. ඉතින් මට අපේ භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නම් මං හිතන්නේ එච්චරයි මට අවශ්‍ය වෙන්නේ. ඒක ඇම්බැසඩර් කෙනෙක් ද කියන එක ඒක මං කියන්න හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මං හිතන්නේ එහෙම භාෂාව ගෙනියන්න පුළුවන් නම් ඒක මට මන් දකින්න සාර්ථකත්වයක් ඕනම ආටිස්ට් කෙනෙක්ගේ. ඔබ කිව්වා මේ භාෂාව ඒ අයට බාධාවක් වුණ නැහැ කියලා. විශේෂයෙන් මේ ඉන්දියානු උපමහද්වීපයේ බොහෝ රටවල මැණිකේ මගේ හිතේ ගීතය ඉතාම කිට්ටුවෙන් ඒ අය භාවිත කළා. අනිත් අතට යොහානි ඔයා ඉඩ දීලා තිබුණා මේ සින්දුව විවිධ විදියට පාවිච්චි කරන්න. සමහර අය මේ සින්දුව තමන්ගේ අයිතිය හිමිකම මේවා එක්ක රඳව ගන්නවා. යොහානි ගොඩක් විවෘත කළා තිබුණා. ඇයි එහෙම හිතුවේ? සින්දුව මගේ නෙමෙයි. පටන් ගන්න සින්දුව මගේ නෙමෙයි. ඒක චමත් සංගීත් සතිෂාන් සහ දුලන ආරෙක්ස් ඒ තුන්දෙනාගේ තමයි සින්දුව. මම කවර් එක කරද්දිත් එහෙම මට මොකද මමත් එතන ඉඳලා තියෙනවා. වෙන කෙනෙක් කව එකක් කරනකොට ඒක කරන්න දෙන්නේ නැති එක එතන මමත් ඉඳලා තියෙනවා. ඒක හරි වෙන්න පුළුවන් මොකද රෙකෝඩ් ලේබල් ඒ පැත්තට යවෙනවා. ඒක ආටිස්ට් කෙනෙක්ම නෙමෙයි එතනදී බලපාන්නේ රෙකෝඩ් ලේබල් අයිතිය තියෙන එක්කෙනා ප්‍රොඩියුසර් ඒ ඔක්කොම ඒක ටිකක් ගැඹුරු
සබ්ජෙක්ට් එකක්. දැන් සින්දුව අපෙත් නෙමෙයි ටී සීරීස් එකේ. වෙනත් භාෂා තියෙන ටී සීරීස් එකත් එක්ක. ඉතින් ඒක ඒක මගෙන් එන දෙයක් නෙමෙයි දැන්. මේ වගේ ලෝකෙට යනකොට, අලුතෙන් ලෝකෙට යනකොට, ඔබ කරපු පළවෙනිම මුල්ම අධ්‍යයනය ගීතයක් ලෝකෙට යනවා, සුපර් හිට් එකක් වෙනවා. මේ අත්දැකීම් එක්ක මේ ගමන යන්න හිතන, මේකට උනන්දු අලුත් කෙනෙකුට මොනවා ගැනද වැඩිය සැලකිලිමත් වෙන්න කියලා යොහානි කියන්නේ? අනිත් අය කියන දේවල් ඒක මටත් බලපෑවා ගොඩක්. මම පටන් ගන්නකොට ගොඩක් බලපෑවා. මට රැප් කියන්න එපා කිව්වා, සින්දු කියන්න එපා කිව්වා. ඒක තාම එනවා. කවුද එපා කිව්වේ? ගොඩක් දෙනෙක්. කියන්නේ ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒක පෞද්ගලික මතයක් ඒකත්. හැබැයි ඒ තමන්ට ඉලක්කයක් තියෙනවා නම් කොමාරි ඒකට යන්න. වෙන දේවල් ඩිස්ට්‍රැක්ෂන්ස් විතරයි, ඒවා ගණන් ගන්න එපා කියලා කියන්න තමයි තියෙන්නේ. පවුලේ යොහානිට සහෝදරියෙක් ඉන්නවා. සහෝදරිය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න බව අපි දනුවත්. දැන් නංගි කොහොමද යොහානිගේ මේ ගමන, වෘත්තීය ගමන, එක විෂයන් ධාරාවක් ඉගෙනගෙන දැන් වෙන කලා ධාරාවකින් ඉස්සරහට යනවා, සංගීතයත් එක්ක ඉස්සරහට යනවා, මේක නංගි කොහොමද කියන්නේ? එයාට වැඩි තේරෙන්නේ නැහැ මියුසික් පැත්ත. එයා පියානෝ ගහනවා. හැබැයි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මියුසික් පැත්ත එයාට වැඩි දැනුමක් නැහැ. ඒක නිසා එයා හැබැයි මට ගොඩක් සපෝට් කරනවා. රශියාවල ඉන්නේ දැනට. හැබැයි එයා ගොඩක් සපෝට් කරනවා මට. එයා ගැනුම් තමයි මම ගොඩක් අඳින්නේ. ඒ කොහොමද එහෙම කරන්නේ? ලංකාවේ නෑනේ. මට ගොඩක් බනිනවා එයා. ඒ කියන්නේ මේ ටෙලිවිෂන් වලින් YouTube එකෙන් බලලා. ඔව්. මොකද එයා කියන්නේ ඕක ආයි මට අඳින්න බෑ නේ ඉතින්. ඒ කියන්නේ දෙන්නම එක ප්‍රමාණය. එක ප්‍රමාණය. එයා මට වැඩි උසයි. හැබැයි එක ප්‍රමාණය. යොහානි දැන් මේ කර්මාන්තයේ ඉස්සරහට යනකොට ලොකු සහයක් ඕන හැම අංශෙම. ඒ කියන්නේ එක පැත්තකින් පවුලෙන් සහයෝගය ඕන, බෑන්ඩ් එකෙන් ඕන, මැනේජර්ස්ලාගෙන් ඕන, මේ හැම දෙනාගෙම සහයෝගය ඕන. අපි දකිනවා මෙහෙම ඉස්සරහට යනකොට විශේෂයෙන්ම එකවර ලොකු ජනප්‍රියතාවයක්, ලොකු පිළිගැනීමක් ලැබිච්ච අය අමාරු තැනකට යනවා. මේක මැනේජ් කරගන්න අමාරු තැනකට යනවා, කළමනාකරණය කරගන්න අමාරු තැනකට යනවා. මේ පීඩනය යොහන්ට දැනලා තියෙනවද? ඔව්, අනිවාර්යෙන් දැනන තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ස්ටේජ් එකේ නෙමෙයි, මම ලංකාවේ ඉන්නකොටත් ඒක දැනෙලා තියෙනවා. ඒක ඒක තැනකට එනවා, ඒක අමාරුයි පාලනය කරගන්න. හැබැයි එතනදී අපි කරන්නේ කොහොම හරි ඒ කාලය තුල ස්කේල් කරගන්නවා. හරියට කොහොමද කරන්න කියන එක අපි ඉඳගෙන ඔක්කොම ප්ලෑන් කරනවා. ඒ ස්ටේජස් වල හැමතැනම ඒක වෙලා තියෙනවා, දැනුත් කරන්නේ ඒක. මේ ඉන්ඩස්ට්‍රි එක ගැන ලොකු දැනුමක් තියෙනවා ලෝකේ, විෂයන් හැටියට මේ ගැන දැනුම එකතු කරලා තියෙනවා. දැන් යොහානි එහෙම කියවන විශේෂ අංශයක් තියෙනවද සංගීත කර්මාන්තය පැත්තෙන්, විනෝදාස්වාද කර්මාන්තය පැත්තෙන්? එහෙම කියවන විශේෂ කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් ආදර්ශයට ගන්න, එහෙම බලලා මේ විදිය කරන්න හොඳයි කියලා හිතන කෙනෙක් ඉන්නවද? එහෙම එක්කෙනෙක් නැහැ. එක් ආටිස් කෙනෙක් කියලා නැහැ. මම ආසයි, කැමති ගොඩක් දෙනෙක් කරන දේ බලලා ඒක මට. මොකද එක්කිනෙක් ආටිස්කින් ආටිස්ට වෙනස්. ඒගොල්ලන්ට හරියන්නේ එක අපිට හරියන්නේ නැහැ, අපිට හරියන්නේ එක තව කෙනෙක්ට හරියන්නේ නැහැ. ඉතින් ඒක හදාගන්න මම ගොඩක් අයගේ ඒගොල්ලන් කරන දේවල් වලින් තමයි ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ, ආටිස් කෙනෙක් හැටියට අපිට එක තැනකින් ඉස්සරහට ගමන් කරද්දි තෝරගන්න වෙනවා. හරි, මම යන ගමන මේකයි, මගේ මූලික විදිහ මේකයි කියලා තෝරගන්න වෙනවා. ඒ තෝරගැනීම යොහානි කළද තියේ? සින්දු කියන එක තමයි තෝරගැනීම. හැබැයි කොයි පැත්තටද යන්නේ, මොන ජෝනර එකේද යන්නේ එහෙම කියලා මම තාම දන්නේ නැහැ. මොකද මං හැමදේම කරනවා දැනට.
තාමත් යොහනි හිතන්න තව හොයාගන්න ඕන කියලා. ඔව් මට හිතන්නේ මොකද මේ ශානරයන් ගණනාවක් තියෙනවා ජාත්‍යන්තර සංගීත කර්මාන්තයේ ඇතුලේ තමන් ස්ථානගත වෙන තැන යොහනි මට්ටමට ගිය කෙනෙකුට ඉතාම කල්පනාවෙන් හරියට හිතලා හරියට තීන්දුව ගන්න වෙනවා. එක පොඩි දෙයක්වත් වරද්දන්න බෑ. මේක පීඩනයක් නෙමෙයි. නෑ මම හිතන්නේ වැරදෙන එක හොඳයි. වැරදෙන තරමට තමයි තව අපි ඉගෙන ගන්න ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම දැනටත් මට පුළුවන් වැරදි ඩිසිෂන් එකක් ගන්න. ඒක මම හිතන්නේ කරන් දෙන්නේ නැහැ. එතනින් ඉදිරියට යන විදිය තමයි හොයාගන්න ඕනේ. ඉන්දියාවේදී බොහෝ අය ජාතිකත්වය නැතුව ඉන්දියාවේද දකුණු ඉන්දියාවේද කන්නඩද කර්ණාටකද ඔහොම හිතන්නේ නැතුව ඒ අය යොහනිව පිළිගත්. මේ පිළිගැනීම ඇඟට දැනුනේ කොහොමද? මම හිතන්නේ තාම මට ඒක හරියට ප්‍රොසෙස් කරගන්න බෑ. මොකද ඒගොල්ලන්ට භාෂාව තේරෙන්නේ නැහැ. සමහර අය මගෙත් එක්ක කතා කරනවා මට ඒගොල්ලන් කියන දේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් මං කියන දේ තේරෙන්නේ නැහැ. ඒ වුණාට මියුසික් වලින් තමයි ඒ බැඳීම එන්නේ. ඉතින් ඒක මටත් ගොඩක් ආදරේ හිතෙන දෙයක්. යොහනිව සම්මුඛ සාකච්ඡාවකට ගෙන්නලා අපි ජනප්‍රිය ගීතය අහන්න නැතුව ඉඳලා බෑ. අපි ඒ සින්දුව අහමු. අහමු. මණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවි ඇවිලේවි නෙරියේ නුඹේ නගේ මගේ නැත්තේ හමෙහා යාවි සිහි වේවි මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරේ මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා. ඔබ අපේ තරුණ පරපුරට ලොකු ආදර්ශයක් ශක්තියක්. ඔබේ ජයග්‍රහණ මේ තරුණ පරපුරේ විශිෂ්ට ජයග්‍රහණයන් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක් ඔබ දිහා බලාගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි අද මාව මෙතනට ගෙනාවට. අනිවාර්යයෙන්ම මේ තරුණ පරපුරට ලංකාව ඉහළට ඔසවා තබන්නට පුළුවනි. ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.